ආවා. ඉතින් ඉතින් ඒක තමයි බලමු මේ ඔන්න චන්දින් මහත්තයෝ අපි කාලයක් තිස්සේ කතා කරපු වැඩක් හරි ගිහිල්ලා තියෙනවා. මොකද්ද? පාසල් දරුවන්ගේ පොත් බෑගේ බර අඩු කරයි. පිටු වැඩි පෙළ පොත් කොටස් කරයි. අභ්‍යාස පොත් වලට පිටු ගණන් නියම වේ. පොත් බෑගේට නියමිත ප්‍රමිතියක් වෛද්‍ය උපදෙස් මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ගත් තියෙනවා. නැත්නම් අනාගතයේදී කොන්දක් නැති අය තමයි ඉතුරු වෙන්නේ. දැනුත් ඉතින් ඉන්නවා. නැත්නම් අඩුම ගානේ අනාගතේ හැරි කොන්දක් තියෙන කට්ටිය මේ ඉතුරු වෙයි. එතක වෛද්‍ය උපදෙස් මේ තව දේවල් වලට දෙන්න බැරිද දන්නේ අධ්‍යාපන අමාත්‍යාංශේ නේ. මේ එහෙනම් වෛද්‍ය උපදෙස් මතම තීරණය කරන්න ගියොත් අධ්‍යාපන අමාත්‍යාංශයක් අපිට හොයාගන්න වෙන්නේ කෞතුකකාරයන් අර කොහෙන් හරි. මේ අනිත් එක මම මේ ඊයේ පෙරේද දැක්ක මේ අර මේ මොකද්ද මේ කොහරි වෙල්ල දැන්වීම. ඒකේ තියෙන්නේ මේ පුංචි පරිගණක පොතක්. මේ ඒ පොතේ ලියන්න කියන්නත් පුළුවන් පැන්සලෙන්. හැබැයි ඉතින් හැම විෂයයකම වගේ පොත් ගොඩක් අරන් යන්න ඕනේ නැහැ. එක පොතෙන් වැඩේ ඔක්කොම කරගන්න පුළුවන්. හරිම ලාභයි මේ ලංකාවේ සල්ලි වලින් කොහොමද රුපියල් 10 15000ක් වගේ වෙන්නේ. දැන් මේ පොත් බෑග් එකේ ගාණ එකතු කරලා බලනවා ඊට වැඩි. බෑග් එකක්ම වෙනවා රුපියල් 3000. නේද? අනිත් එක මේ තොරතුරු තාක්ෂණ යටතේ මේ ගුරුවරුන්ට අම්මලට මේ ඒ පොත් බෑග් එක අරන් යන්න ඕනේ නැහැ. ඕනනම් ඉස්කෝලේ දාන්න පුළුවන්. ගෙදරින් ඉඳන්ම බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම දවසක් උදා වෙනවා නම් කොච්චර හොඳද නේද? ඔව් ඉදිරියට යන්න ඕනේ නේද? පොතේ ලියනවා කියලා කොලේකම ලියන්න ඕනේ නැහැ නේද? දැන් එන පුස්කල පොත්වල ලියපු කට්ටිය නෑ මේ පුස්කොල වල ලියන්න ඕනේ කියලා හිතනවා. කඩදාසි හම්බෙන්නේ නැහැ නේද? ඉතින් ඒකින්ද මේ එහෙම තාක්ෂණය දිනුන එක හොඳයි. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මාරු කර ලබා දුන් කාර්ය මණ්ඩලයට මින්පසු විභාග වැඩ තහනම්. ඉදිරියේදී සීනි පරප්පු මිලු තවත් ඉහළට. අපි ඔය ගණන් දැම්මයිනේ පරිප්පු ගණන් එමුයි කියලා අපි පරිප්පු නොකයිදී. ඉතින් ඇති පරිප්පු නොකයිදී කියලා අපි ගණන් දැම්මයි. ඕන තරම් ඒවා අපි කන පරිප්පු කනවනේ හැමදාම. පකිස්තානයේ ප්‍රශ්න මර්ධනය ශ්‍රී ලංකාවෙන් පුහුණු වෙලයි පොඩින්ගේ රහස් ලේවල 150 කෝටි ගන්න පණිවිඩ හොමාරු යන්ත්‍ර සොයාගෙන ගල්කිස් ප්‍රශ්න විමර්ශනයේ දෙවැනි අවසිටියේ ඉක්කොටි පැහැරගත් පොලිස් පරීක්ෂකය ජයරත්නම් වෙඩි තබා මරලා වවුනියාවේ රඳවා සිටින කොටි සැක්කරුව හෙළි කරති. මේ අවුරුදු 4කට විතර කලින් මේ අතුරුදහන් වුණා මේ එතුමා. ඒ කියන්නේ දැන් තමයි මේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. තැපැල්ලේ 30,50,000ක් වංචාකර නිලධාරීන් දෙදෙනා නිදැල්ලේ. රාජ්‍ය සේවා කොමිසම අක්‍රිය නිසා පියවර ගන්න බෑ තැපැල්පතිතුමා කියලා තිනවා. ඒකම දිවයින පත්‍රයේ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ. දඩල්ලේ විදුහලකට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර 30ක් අඩුවේ. සවසර නියමිත උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ උදේ දෙයි. මේ කොටිකාවත රාජසිංහ මහාවිද්‍යාලය වෙලා තියෙනවා. අර ගල්ලේ දඩල්ලේ. මේ එහෙම කරපු කට්ටිය දඩල්ල කනත්තර තමයි යන්නේ. ඇයි යන්නේ නේද? ළමයින්ගේ මේ අනාගතෙත් එක්ක නෙමෙයි සෙල්ලම් කරන්නේ. හොම ආගම සෙලින්කෝ ග්‍රාමීණ ශාඛාවේ තිබුණු 1,300ක තැන්පතු පිළිබඳ ලිපිගොනු පැහැරගෙන යති. ඒකම දැඩි රැකවල මැද ලලිත් කුතලාවල මහා බැංකුවට ගෙන යයි. දකුණට ඒජාප නාම යෝජනා අස්සන් තබයි. උකුස්සෙකු ගෙටීමෙන් බඹරු ඇවිස්සෙති. ප්‍රහාරෙන් කතක් මරුදකි තිදෙනෙක් රෝහලේ. දැන් මේ දවස්වල බඹරු ඇවිස්සෙන පුදුම විදියට නේද? ඒකනේ. මීඋණ වැලක්වීමටත් කියුබානු බැක්ටීරියා. කියුබාවේ ඔක්කොම තියෙනවා නේ. රිප්ලයිඩ් නෑ එන්න වාගේ නේද? දැන් කියුබාවෙන් ඕනේ වේගෙ එන්නේ නෑ. මේකයි වෙලා තියෙන්නේ. බැක්ටීරියා තමයි ගේන්නේ. පොඩි පොඩි කෑලි කෑලි ගේන්නේ. එහෙම නැතුව කියුබාවෙන් ඕන දේ ගෙනාවා නම් එකපාරක් ගේන්න හැදුවා කිසිම සලස්මක් නැතුව ඒකයි උනේ නේද? අන්තිමට කියුබාවටත් ලැජ්ජ කෙලුවා. ඒකයි උනේ. එකපාර නෙවෙයි දෙපාරක් විතර. පොලිසියට එලවෙලවා පහර දුන්නොත් පාතාලේ යලි හිස එසවිය හැකි ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා කියලා තියෙන්නේ. පාතාලට එරෙහි මෙහෙම කිසිත් නතර කරන්නේ නැහැ පොලිස්පතිතුමා කියනවා. ඇමති පවුලේ සංචාරයට වියදම අමාත්‍යංශයෙන් රෝහිත බෝගල්ලාගම මහත්තයා කෙන්‍යාවේ සංචාරයක් කළා සිය පවුල සමග. හරිද? මේ මැසිමාරා මේ ජාතික උද්‍යානයේ චාරිකාවක් කළා ආරක්ෂක කටයුතු මේ තකන් නැතුව. හැබැයි ඉතින් ඒ ඉන්නේ සත්තුන්ගෙන් නම් කිසිම කරදරයක් වෙන්නේ නැතුව දන්න කියන කට්ටිය එන්නේ නැදනේ. මේ ඉතින් කොහොම වියදමක් දරනවා ඇද්ද අපේ රට? ඈ දැන් ඔය උපන්දින සාද වලටත් වියදම් කරන්න අපි. දුවගේ උපන්දින සාදයටත් වියදම් කරේ අපිනේ. මේ හැබැයි කතා කරනකොට නම් කොහොමද මේ ඇමතිවරු? ඊළඟට දිනවන පත්‍රයේ තියෙනවා වවුනියාවේ කනත්තකින් මරාගෙන මැරෙන ඇඳුම් එල්ලුම් ගහ යලි ක්‍රියාත්මක කිරීම රජයේ අවධානය. අනේ පුළුවන් නම් ක්‍රියාත්මක කළා
මේ අපේ රටට අනවශ්‍ය වියදම් කරන කට්ටියවත් මොකක් හරි ඔකටම සෙට් කරන මොකක් හරි වැඩක් බලන්න නේද? ඔව්. රනිල්ට දකුණට රනිල් දකුණට ආවොත් එජාපේ හාන්සි ආදර කරුවන්ගෙන්ම දෝස් මුර ජනාධිපති අපේක්ෂාත්වය රනිල්ට දෙන්න එපා. ජෝන් නමරතුංගගෙන් යෝජනාවක් ගාලු එජාප නාගරික මන්ත්‍රීදුරට අලිපොර බිම්බෝම් බිවත් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 6ක් ශ්‍රී ලංකා කෙන්‍යා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම නව කොමිසමක් කියලා තියෙනවා. පීබීගේ මෝසම අද සලකා බැලීම අද නාමල් රාජපක්ෂ දකුණට තරං කරන කතාව බොරු. තාරුණට හඩක් සංවිධානයේ ලේකම් තුමා එහෙම කියලා තියෙනවා. වවුනියාව සහනගම්මාන වල 5700ක් ශිෂ්‍යත්වයට ලියති. කොස්තාපොල දෙනෙක් සහ සිවිල් ආරක්ෂක ක්‍රිමා නඟුලානේ ඝාතනය සම්බන්ධයෙන් මීමුණ මරණ 81යි. මදුරුවා යනකොට මී අයිනවා නේද? මේ අනේ හොර බරල්ලු ටිකක් ඇති කරගන්න ඕනේ නේද? මේ දැන් අපි මේ මීඋන එහෙම කියලා කෑගහනවා. මේ අපේ අර හරිත කලාලේදී අපේ දේශප්‍රිය අලකොන් මහත්තයත් මේ ගැන මේ කිව්වා. අර මොකද්ද දුටු තැන අතනාරින් මේ සර්පයා කියලා තියෙන අර එහෙම කී කිය සර්පයෝ මරලා නේද කෘමිනාශක ගහලා දැන් ඔය කාපියක මීයෝ නේද? ඒක ඔය පරිප්පුවනේ. මොන මී කතුරකින්වත් පුළුවන්ද නන්දින් මහත්තයෝ ගැරන්ඩියා කරන සේවය කරන්න නේද? අපි ගැරන්ඩිය කාව හැටිය ඌට දෙන්න තියෙන දසවද දීලා බූම් තෙලුත් ගාලා එලව ගන්නවා. ඒ වුණාට අර කියන්නේ ගැරණි මරලා පව පුරව ගන්න එපා කියලා. එපා කියලා. ඔය අපිට සේවයක් නේ කරන්නේ. අපේ මාර සුද්ධ පවිත්‍ර කිරිල්ලන්නේ නැන්නේ ගේකට රින්ගොත් නේද? අපි කරන්නේ ඩක් ගාලා ගැරන්ඩියා වෙන්න කලින් බූම් තෙල පොඩ්ඩක් ගෙදර එළියටලා ඉන්න පැබාගට විතර ගේ දීලා ගැරන්ඩියාට නේ. නේද? මේ බර අඩු කරන්න සත්කමකදී දුව මියගියේ දොස්තරගේ වරදින් පියා පරීක්ෂණයක් ඉල්ලයි. මේකම තමයි මේ අද ලංකාදීප ප්‍රධානම සිරස්තලයේ තරබාරුවට කළුබෝලේදී සත්කමක් රූපලාවන්‍ය ශිල්පිනිය මරු දකි වෛද්‍යවරුන්ගේ නොසලකිල්ලෙන් මිය ගියායයි පියා චෝදනා කරයි. මෙහෙම මිය කියලා තින්නේ මේ පූග්නි කියලා බොහොම ජනප්‍රිය සිටි රත්නපුරේ ශාරිකා වීරරත්න ගුණසේකර. මේ හැබැයි මේ දැන් ඉතින් අර අනවශ්‍ය මේදේ ඉවත් කිරීමේ ශල්‍යකර්ම කරගන්න නැතු ඉන්න එපා. මීට පස්සේ නේද එහෙම වැඩිපුර තිබුණොත් එහෙම මී යනවා නේද? අනවශ්‍ය තරබාරුව ඉන්න ඒකත් හොඳ නැහැ නේ. ඔව් මේ කළුබෝවිල රෝහලේ මේ සත්කම සාර්ථකව සෑහෙන්න මේ කළා තියෙනවා. ඉතින් ඔක්කොටම වැඩි හොඳයි පොඩ්ඩක් මේ ඇඟම වහන්සේ කරලා වැඩ ගන්නම්. මං වගේ උදේට සයිකල් එක පැද්ද නැන්නේ නේද? අන්න මේ ගොඩේ ගොඩ ආයෝව කරන්න ඕනෙත් නැහැ. වවුනියා කඳුරුවල ශිෂ්‍යාව මේ ශිෂ්‍යත් ලියපුවක් ගෙනත් තිනවා. වසාතිව පොලිස් ශිෂ්‍ය කාර්යයන් 18ක් යළියරි ත්‍රස්ත විමර්ශන කටයුතු ඉක්මන් කරන්න පියවර. එල්ලුම්ගහ යළි අධිකරණ අමාත්‍යාංශ ප්‍රථම නිර්දේශය එන සතියේ හිටපු ආරක්ෂක මණ්ඩල ප්‍රධානීට බැනට් කුරේට තානාපති පදවි හම්බෙන්නලු ඩොනල්ඩ් පෙරළ මහත්තයටයි මේ බැනට් කුරේ මහත්තයටයි පොලිසිය වාස්කෙන් ප්‍රකාශයක් ලබා ගනි. වාස්කේ පිටියට වැලිකඩ හිරගෙදර සැපකාමරයක් ලබා දීම ගැන පරීක්ෂණයක්. අඟුලානේ දිත්ව ඝාතනයේ තවත් කොස්තාපොල දෙදෙනෙක් ගාම ආරක්ෂක රිමාන්. දකුණේ සන්ධාන සටන මෙහෙම මෛත්‍රීපාලට කමිටුට තවත් ඇමතිවරු දෙදෙනෙක් ගාල්ලේ අර ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නෙත් තියෙනවා. මහාවද දුරට එජාපෙන් නම් කිරීමක් නැහැ. නාම යෝජනා අස්සන්තරීම අදසා හෙට ජවිපේ මහාමති අපේක්ෂක සිසිර කුමාර කරමැටි ගමේ 16ක් මරන්න හවුල් වූ කොටියකු අල්ලයි. චීනයේ සිට හොරෙන් ගෙන කෝටි දෙකක විදුලි බුබුල් රටතපස්තු අත්අඩංගුව. චීනෙන් හොරෙන් ගෙනල්ලා. මේ ඉතින් ඔන්නවා තමයි අද ඉස්සරහ පිටුවල තියෙන්නේ. අපි විරාමයක් ගමු. 7:55යි දැන් වෙලාව.